සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. BPL තරඟාවලියට අදාළ තවත් තරඟයක් ඊයේ දිනේදී නිමාවට පත් වුණා. ඒ ෆෝචුන් වර්ෂල් සහ කොමිල්ලා වික්ටෝරියස් කියන කණ්ඩායම් අතර. මේ තරඟයෙන් තීරණාත්මක ජයක් වාර්තා කිරීමට කොමිල්ලා කණ්ඩායම සමත් වුණා. කෙසේ නමුත් ඔවුන්ගේ ජයග්‍රහණයේ ගමන අපහසු කරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වුණේ දැඩි ආක්‍රමණශීලී පන්දු යොමුමක නිරත වෙමින්. කලින් තරඟයේ තුලත් ඔහු කඩලු නොගත්තත් ඊට හොඳින් පන්දු යවුවා. ඊයේ තරඟයේ තුලදී දුනිත්ගේ පන්දු වාර 4 තුල ලකුණු 26 පමණ ලබාදී කඩලු තුනක් ලබා ගත්තා. ඔහුගේ කඩලු දඩයමට මොහොමඩ් රිස්වාන් වැනි ලොව ප්‍රබලම T20 ක්‍රීඩකයන් පවා හසු වුණා. ඉතින් මේ වන විට බංගලාදේශය තුළ දුනිත් තරම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්වෙමින් සිටිනවා. හරියට පහුගිය වසරේ මතීෂර වුණා වගේ. කෙසේ නමුත් ඔහු දැක්වූ මේ දක්ෂතාවය අගය කළ යුතුමයි. ඒ වගේම ඊයේ දවසේ BPL පිටියට අදාළව තවත් තරඟයක් පැවතුණා. ඒ රංගපුර රයිඩර්ස් සහ ස්ට්‍රයිකර්ස් කියන කණ්ඩායම් අතර. මේ තරඟයේ ජය ගැනීමට සමත් වුණේ රංගපුර රයිඩර්ස් කණ්ඩායමයි. ඒ වගේම ඒ තාමත් පහසු ජයග්‍රහණයක් වුණා. කෙසේ නමුත් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වෙනුවෙන් පන්දු යවමින් සුපිරි දස්කමක් දැක්වීමට ශ්‍රී ලංකා නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත සමත් වුණා. ඔහු පන්දු වාර 4ක් යොමු කරමින් ලකුණු 20ක් පමණක් ලබා දී කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු ලබාගත් කඩලු අතරට මොහමඩ් නබී වැනි සුපිරි ක්‍රීඩකයන්ගේ කඩලුත් ඇතුළත් වුණා. ඒ වගේම ILT තරඟාවලියට අදාළව අබුඩාබි කණ්ඩායම සහ මුම්බයි යන කණ්ඩායම් අතර තරඟයේද ඊයේ දිනේදී පැවතුණා. මේ තරඟයෙන් කඩලු 9ක විශිෂ්ට ඉතා පහසු ජයක් ලබා ගැනීමට MI Emirates කණ්ඩායම සමත් වුණා. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. ඔහු පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගත්තා. ඔහුගේ ලකුණු අතරට 4 පාරවල් 2ක් සහ 6 පාරවල් 2ක්ද ඇතුළත්. ඉතින් අපේ ක්‍රීඩකයන්ගේ මේ දක්ෂතා රට වෙනුවෙන් අන්තර්ජාතික තලය තුලත් පෙන්වන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජීවන.